Samidu Nabiya Sadi Api Gayamu Pasa Satutigi Piyanan Geda Putrayanan Geda Shuddhatmanan Geda Namen Amen Aba Swamin Vana Jesu Krishun Vansage Varapasadiyat Devi Piyanan Ge Premiyat Shuddhatmanan Ge Sahabhagi Kamat Oba Siyalan Samaga Pavativam Oba Samaga De Pavativam Ma Premanta Sahodara Sahodariyani අද චතාරිකේ අවසාන සිකුරාදා වික්ෂෝප සිකුරාදා අද අපි මහ සිකුරාදාට පෙර ලබන සතියේ සුද්ධෝ සතියේ පවත්වනේ අවසාන සිකුරාදා දිනයි ස්වාමින් වහන්සේගේ ඒ දුක් විඳීම මරණය ඒ කුරුසපත් වීම අපට සීගන්වන ඒ උත්තරීතර සමය අප ආරම්භ කරන්නට සූදානම් වෙනවා ස්වාමින් වහන්සේගේ ජීවිතයේ ඒ අවසාන දින කීපය උන්වහන්සේට ඒ කුමන්ත්‍රණය කරමින් උන්වහන්සේ දේව පුත්‍රයා වෙන්න යනවා මිනිස්සෙක් හැටියට ඉඳද්දී අපි ඔබ දේව පුත්‍රයෙක් කියලා ඔවුන් මොර ගසමින් උන්වහන්සේට ගසන්නට ගල් අතට ගන්නවා. ඒ හිංසාව තුල උන්වහන්සේව ඒ විනාශ කරන්නට යනවා. නමුත් උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද යත් කිවොත් තම ඒක ජාතික පුත්‍රයාණන් නුවද ලොවට දෙවා වදාළසේක. එසේනම් දෙවියන් වහන්සේගේ ඒ ආදරේ මහා ගැඹුර අපට අවබෝධ කරගෙන මේ උන්වහන්සේ තුල සියල්ල වෙනස් වුණා සියල්ලෙන් අපට ඒ හැම දෙයක්ම අපගේ කැමැත්තට සිදු නොවුණත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ඒ සියල්ලට මුහුණ දෙන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය ඉල්ලමු උන්වහන්සේට ගසන්නට ගල් අතට ගත්තත් ඒ අය එසේ කරන්නට හැකි වුණේ නෑ ඒ මොහොත වුණේ නැහැ. සේනම් අපි සෑම දිනම ස්වාමින් වහන්සේ තුල යාඥා කරමු. ඒ අභියෝග ඒ ප්‍රශ්න හමුවේ නොසැලී ස්වාමින් වහන්සේ තුල විශ්වාසවන්තව ජීවත් වන්නට. දැන් සුළු මොහොතක් නිහඬව අපි දැන් අපගේ සියලු පාපවලට උන්වහන්සේගෙන් සමාව ඉල්ලමු. බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ක්ෂමා කර
සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. කරුණාබර දෙවි ස්වාමිනී, බෝවන්සගේ ජනතාව වන අපගේ පව් කමා කළ මැනව, අපගේ දුර්වලකමින් අප පාපයට ඇදවැටෙන දුසිරිත් බැමිවලින් මිදීමට ඔබගේ දයාබර වරම් අපට නොඅඩුව දානය කළ මැනව, මේ කීදේව වහා සුදාත් මැනන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දේ වචනයට අපි සවන් දෙමු. පළමු කියවීම ජෙරමියා දියස්පසාදිතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සම්විධානෝ මහා බලවන්තයෙකුසේ මා සමග සිටින සේක. කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි. අපි ඔහු ප්‍රතික්ෂේප කරමු, ප්‍රතික්ෂේප කරමු කියා මාගේ හිත මිත්‍රෝ පවා කියති. මාගේ වැටීමද ඔහු බලා සිටිති. සමහර විට ඔහු රැවටෙනු ඇත. එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැයි ඔහු කියති. එහෙත් සමිඳුනි, ඔබ මහා රණවීරයෙකුසේ මා සමග සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ඔහු ජය නොගන්නෝය. ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔහු ලැජ්ජාවට පත්වන්නෝය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේය. සෞබලෙති සමිඳුනි, සැදැහැවතුන් පිරික්ෂණ මාගේ සතුරන්ගේ හිත හද විනිවිද දකින ඔබ මාගේ සතුරන්ගෙන් පලිගනු දැකීමට මට වරන් දුන මැනව, මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න, එතුමානන් පසසන්න, මන්ද එතුමානු නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලනසේක. දේ වචනය මෙසේය. දිවෙන් වහන්සේට සෝස්ත්‍ර වේවා. පිළිතුරු ගීය පිළිතුර. මාගේ විපතේදී සමිඳුන්ට යෙදීමි, එතුමානු මට සවන් දුන්සේක. මාගේ විපතේදී සමිඳුන්ට යෙදීමි, එතුමානු මට සවන් දුන්සේක. මාගේ ශවිශක්තිය වෙන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි. සමිඳානු මාගේ පර්වතය, බලකොටුවය, විදුම්කාරයානෝය, ඔබ මා දෙවිඳානෝය. පර්වතය, මම ඔබ සරණ කොට ගනිමි. ඔබ මට පලිහය, ගැලීමේ බලය, උස්කොටු පෞරය. පිළිතුර. මාගේ විපදේදී සමිඳුන්ට යෙදීමි, එතුමානෝ මට සවන් දුන්සේක. සියලු පැසසුම් වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබ අයද සිටිමි. එවිට මාගේ සතුරන්ගෙන් මම ගැලවෙන්නෙමි. මරුගේ රැහෙන් මා වෙලා ගත්තේය. වනසන ජලධාරම් මා ගිල ගත්තේය. පිළිතුර. මාගේ විපතේදී සමිඳුන්ට යෙදීමි, එතුමානෝ මට සවන් දුන්සේක. පාතාල රැහෙන් මා වෙලා ගති, මරණේ මලපත් මට අටවා තිබුණි. මාගේ විපතේදී සමිඳුන්ට ඇයිදීමි, මාගේ දෙවිඳුන්ට මොර ගැසීමි. එතුමානෝ සිය මාලිගාවේ සිට මාහඬට සවන් දුන්සේක.
Mayadini etumanvete neguni Piliture Mage vipatedi samidunda yadimi Etumano mata savandun seka Supajayanathu කවරකු වෙතට යන්නේද සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වෙතය ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සුවිශේෂක ජුවන්තුමාගේ සුභාරංචිනු පුටාගත් කොටසකි ස්වාමිනිය ඔබ වහන්සේට මහිමේ වේවා ජේසුස් වහන්සේට ගල් ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ එවිට ජේසුස් වහන්සේ කතා කොට පියාණන් කරන කොටගෙන බොහෝ යාපත් ක්‍රියා ඔබට දැක්වීමි එන් කවර ක්‍රියාවක් නිසා නම් ඔබ මට ගල් ගසන්න හුදැයි ඇසූසේක ජුදෙව්වරුන් වහන්සේට පිළිතුරු දෙමින් අපි ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව ඔබ කළ දේව අපහාසය නිසාය මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසායයි කීහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් ඔබ දෙවිවරු යයි මම කීවෙමි. ඔබේම ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේද? එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන්වහන්සේ කීසේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේනම් දෙවියන් වහන්සේ විසින් කැප කනු ලැබ ලොවට එවන ලද තැනැත්තාවන මා මම දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කී නිසා ඔබ දේවාපාස කරන්නේ යැයි මා ගැන කියන්නවුද? මම මාගේ පියාණන්ගේ ක්‍රියා නොකරම් නම් මා විශ්වාස නොකරන්න. ඒත් මම ඒවා කරම් නම් ඔබ මා විශ්වාස නොකරතත් මගේ ක්‍රියා විශ්වාස කර පියාණන් මා තුළද මා පියාණන් තුළද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැයි කීසේක. නැවතත් උන්වහන්සේ අල්ලා ගන්නට උත්සාහ කළහ. ඒත් උන්වහන්සේ ඔවුන් අතින් මිදී ගියසේක. උන්වහන්සේ ජෝර්දානෙන් නෙගොඩ ජුවාම් පළමුවෙන් බෞතිස්ම ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස් ඒ රැඳී සිටිසේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට පැමිණ ජුවාම් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජුවාම් කී සියල්ලම සැබෑයයි කීය. එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ විශ්වාස කළහ. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය.
පිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව මැකේවා. ආමේන්. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද පළවෙනි කියවීමේ ජෙරමියා දිවස් ප්‍රසාදිවරයා බය වෙනවා, ඔව් තැති ගන්නවා. මොකද ඔව්ව ඒ වටපිටාවේ සිටින අය ඔවුට පීඩා කරන්නට මාන බලමින් සිටිනවා, ඔව්ව ප්‍රතික්ෂේප කරනවා. දෙවියන් වහන්සේ ඔව්ව ඒ දිවැසිවර කාර්යයට තෝරා ගත්තත් ඔහු බය තුල ඔහුටත් ඇතෙනවා, ඇසෙනවා ඒ කසු කුසුව. ඔහුගේ යාළුවෝ මිත්‍රයෝ පවා ඔහුගේ වැටීම ගැන බලා සිටිනවා. නමුත් දෙවියන් වහන්සේ තමන්ගේ ඒ දිවැසිවරයාව කිසිදාක උන්වහන්සේ ඒ නපුරු මිනිසුන්ගෙන් ඔවුන්ගෙන් ගලවා ගන්නා බව උන්වහන්සේ ඒ සහතික කරනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අන්න ඒ වගේ අවට කසු කුසුව ඇයි මේ තමන් ඒ තමන් දන්න ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කියන ඒ ජේසු ක්‍රිස්තුස් වහන්සේව ජුදෙව්වරු උන්වහන්සේ දේව අපාස වචනයක් කිව්වයි කියලා ගල් අරගෙන අතට අරගෙන ගහන්නට යනවා. උන්වහන්සේව ඒ සඳහන් කරන්නේ ප්‍රතික්ෂේප කිරීමයි. උන්වහන්සේගේ ඒ පියාණන් වහන්සේගේ කාර්ය තමන්ට බාර දුන්න බවක්, ඒ කාර්යයන් කරන උන්වහන්සේ එහෙම කෙරුවත් ඇයි ඔබ මට මෙහෙම කරන්නේ කියන එක උන්වහන්සේට දැනෙනවා. මනුෂ්‍යයෙකු හැටියට උන්වහන්සේ ඇයි ඔබ මට මෙහෙම කරන්නේ, ඔබට එහෙම කරන්නේ ඔබ දේව අපාසය කරන නිසායයි ඔවුන් කියනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේ දේට මුහුණ දෙනවා. උන්වහන්සේ ඒ පියාණන් වහන්සේගේ කාර්ය උන්වහන්සේ කරන්නට එඩිතරව උන්වහන්සේ කටයුතු කරනවා. උන්වහන්සේ එහෙම ඒ හැම දෙනා විසින්ම ඒ ප්‍රතික්ෂේප කරනු ලබන්නට නියමිත වුණත්, උන්වහන්සේව පිළිගැනීමක් නැති වුණත්, උන්වහන්සේ තමන් ආපු කාර්ය කරන්නට පැකිලුනේ නැහැ. උන්වහන්සේ සම්පූර්ණමය බාරගත්තා. අපි හිතනවා, අපි දන්නවා මේ ගල් කතා කරනවා නම් ගලක් කියනවා, ගල මම වගේ තද පුද්ගලයෙක්. මේ ගල කතා කරනවා මට ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි මිනිස්සු මාව පාවිච්චි කරන්නේ අනිත් අයට ගසන්නටයි, අනිත් අයට හිංසාවක් කරන්නටයි. මේ මට මෙච්චර ශක්තියක් තිබුණත් මම හොඳ තද කෙනෙක් කියලා, තද පුද්ගලයෙක් කියලා. ඇයි මිනිස්සු මට මෙහෙම කරන්නේ කියලා ගල් කතා කරනවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, අන්න එහෙමනම් පරිසිවරුන්ගේ ජුදෙව්වරුන්ගේ හිතත් ඔවුන්ගේ ඒ හිතත් ගල් වගේ වුණා. ජේසු මෙච්චර දේව පුත්‍රයාණන් යහපද්දේ කරමින් ප්‍රාතිහාරය කරමින් දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියා කරමින් උන්වහන්සේ මිනිස්සුන්ව පාපයෙන් ගලවන්නට ආපු එක ඒක ඒ අයට තේරුම් ගත්තේ නෑ. ඒගොල්ලන්ගේ දැඩි සිත් නිසා, සිත් දැඩිකම නිසා ඔවුන් පසුබට වුණා. නමුත් ඔවුන් කෙරුවේ ඒ මේ ස්වාමින් වහන්සේව
මරන්නටයි ඒ ගලින් උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන්නටයි. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් සමාජයේ තුල ජීවත් වන අපටත් නොයෙකුත් විදිහේ අභියෝග අරගල නොයෙකුත් ආකාරයේ විරුද්ධවාදීන් අප වෙතට නොයෙකුත් විදිහේ මාන බලනවා. අපිව මේ දේව දෙවියන් වහන්සේගේ ඒ උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවයන් බිඳ දමන්නට අපටත් නොයෙකුත් අරගල එනවා. අපිත් බය වෙනවා මිනිස්යන් හැටියට බය වෙනවා. භීතිය හිංසාව ඒ පැමිණෙනකොට කවුරුත් මිනිස්යන් හැටියට බය වෙනවා. නමුත් ස්වාමින් වහන්සේට දැනෙන්නට උනත් උන්වහන්සේ තමන්ගේ ඒ දේව කාර්ය උන්වහන්සේ ආපු ඒ කාර්ය අරමුණ උන්වහන්සේ වෙනස් කළේ නැහැ. ඒවාට උන්වහන්සේ නිතරව මූණ දුන්නා. මේ අවස්ථාව ඒ අවස්ථාවේදී ඔවුන් අතරින් මිදී ගියා. නමුත් උන්වහන්සේ දැන් සූදානම් වෙනවා මේ සුදෝ සතියට ඇතුළු වෙන්නට සූදානම්ම සිටින අපට මතක් කරන්නේ ඒ උන්වහන්සේගේ ඒ මිනිස්සෙකු හැටියට මූණ දෙන්නට යන ඒ මහා ආදරේ පුදුම ක්‍රියාවන් ආදරේ මහා ගැඹුරු ඒ අභිරහස අද අපිට මතක් කරනවා මේ සමය තුල මතක් කරනවා. ඒ නිසා අපි සෑම දෙනාම ස්වාමින් වහන්සේ තුල අපේ ජීවිත අර මේ ගමනේදී එන්නා වූ ඒ සියලු අභියෝග අරගල දෙවියන් වහන්සේ වෙත ඔසවමු. අපට එන බාධාවන් යක්ෂයාගෙන් ලෝකයාගෙන් මාංශයාගෙන් එන පරීක්ෂාවන් අර පාළු කරේ ජේසුස් වහන්සේ දෙවියන් වෙත ඒ හැම දෙෙම ජයගත්තා වගේ උන්වහන්සේ වෙතට ගෙනෙමු. අපි සෑම දෙනාම ඒ සුද්ධෝ සතියට සුද්ධවන්තව ඒ දේ ස්වාමින් වහන්සේගේ ඒ ආදරී පුදුමාකාර ඒ අභිරහසට අපි ඇතුළු වෙන්නට ලහිලහියේ අපේ ආත්ම සෝදිසි කර ගනිමු. අප ජීවිත ඒ තවමත් වෙනස් කර ගන්නට බැරිව ඒ ගල් වගේ තිබෙන සිත් දැඩි මුදු මොලොක් කරගෙන අපි ස්වාමින් වහන්සේගේ වචනයට විවෘත වෙමු. ඒ වචනය අදහලා අපේ ජීවිතයේ යම් ඒ එතරවීමක් කරන්නට අපි ඉන්න අඳුරින් ආලෝකයට එන්නට අපේ පාපී ඒ තත්වයෙන් යහපත් ඒ ජීවිතයකට අවතීර්ණ වෙන්නට අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ තුළ මේ සමය අපේ ජීවිතයේ උත්තානිය අත්දැකීම ඒ ප්‍රීතියට ලබා ගන්නට අපි යොසුළු වෙමු. ඒ සඳහා මේ යාගය තුළ අපි ශක්තිය ඉල්ලමු. මේ කුරුසේ යාගයයි ස්වාමින් වහන්සේගේම ඒ දුක් විඳීමේ මහා ඒ දුක් ප්‍රාප්තියේ යාගයට තුලින් අප සෑම දෙනාම උන්වහන්සේගේ දුක් වේදනාවන් වලට සම්බන්ධ වෙමින් අපේ ජීවිතේ ඒ දුක් වේදනාවන් ඒ හැම දෙයක්ම ගැලවීමේ කාර්ය සඳහාද අපි ඔප්පු කරමු. පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිසාන්තුගේත් නාමයෙන් ආමෙන්. Bye.
සහෝදරයනි මාගේ සහ ඔබගේ ආගේ සියලු බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයේ ප්‍රසන්නතාවත් මහිමයත් අත්තුන සදාද අපට තම වහන්සේගේ මුසුදු සබාවට ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මියගේ පිළිගන්නා සේක්වා. දෙවි ස්වාමිනි මේ පුද පඬුර ඔබ වහන්සේට නිසි ලෙස පිදීමට අප සුදුස්සන් කළ මැනව මේ පරිශුද්ධ පිළිවෙතේ නිතර සහභාගී වීමෙන් ඔබගේ ගැලවීම ලබා ගන්නටද අපටද වරම් දුන මැනව මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග දේවනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී ඔබ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මාගින් සෑම කල්ලිද සෑම තැන්නේද අපි වහන්සේට තුතිපිදීම සැබවීම යෝගය යුතුය සාධාරණය ගැලවීම දායක ඒකෙම අත්ව වහන්සගේක පුත්‍රයාණන්ගේ ගැලවීම දායක දුප්‍රාප්තිය තුළින් මෞත්තමයාණන් වන ඔබගේ කරුණා මහිමේලෝ පුරාදිස් වන්නේය සිරිකුරුසය බිරහ සහ බල මහිමය හා සිහිකරන අපට කුරුසේ මද දිවිපිදූ දෑබර ස්වාමියණන්ගේ වික්‍රමයද උන්වහන්සේ ලෝකයේ විනිශ්චය කළ රාජකීය නියාවද පෑදලිවි අපගේ මුඛය වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරියන්නේය. එයින් ස්වාමිනී අපිද වහන්සේගේ සිරි සුද්ධවරයන් සුරු දූතයන් හා එක්වී ප්‍රීති ප්‍රමෝදයේ නිතුව ප්‍රශංසා ගායනා කරමු. සුවිසුතේ සුවිසුතේ ලෝකාපතේ ස්වාමීන් වහන්සේ සුවිසුතේ ආසත් පොළවත් වහන්සේගේ මහිමෙන් පිරිවිදේ ස්වර්ගයේ ජයවේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ වාග්යවන්තිය ස්වර්ගයේ ජය ශ්‍රීවේවා. එසේ ස්වාමිනේ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේ මෙය එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ ණයදීමු අපේ සෑදුනේ මේ පඬුරු අපෝදේශාපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ අවබෝධයසා පවරාදනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රි භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලාන දරාගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පව්කමාව සඳහා බෝධේ සාද සියලු මනුෂ්‍යනුදේ සාදේ වගුරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී වහන්සේ පුතු සේක ස්වාමිනී වහන්සේ පුතානු සේක ස්වාමිනී වහන්සේ නැවත වඩින සේක. එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තානේද සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලුම් දායක සලානද අපි වහන්සේට පුද කරමු. ඔබ මේ සිටින්න බට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම දෙනම ශ්‍රද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනතව
ආයද සිටිමු ස්වාමිනි මුළුල වෙහි පෙදර පවත්නා අපවහන්සගේ සුදෝ ස්වභාව සීකල මැනව පලනි ප්‍රන්සිස් නැමති අප පොදු පියානන්ද මැල්කම් රංජිත් නැමති අපාගරදු ගුරුතුමාන් දෙතුමන්ගේ සහායකරදු ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද පැවිදි වන්ද මේ රැස්ව සිටින සියලු දෙනාද සමගෙම ස්වභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලස්සුණු මැනව මෙලවින් වහන්සේ වෙත කැඳවාගත් මේ ඔබගේ දැසිද සුන් සීකල මැනව ප්‍රසාද ස්නාපනදී පාපට නැසමින් වහන්සේගේ පුත්‍රයන්න්ගේ මරණයට සහභාගී වුමෝන් උන්වහන්සේ සමග සදා ජීවිතේ සදා නැවත නැගිටින්නට සලස්සුණු මැනව උත්තානේ බලාපොරොත්තු වෙත යොමිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට පිළිගත මැනව මේ රැස්ව සිටින අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන වන කන්නේ මරියාවන්ද ඕතුමිගේ දාම්පතිය සුදෝජු සේතුමන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයක්ම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් තුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සදාත්මයාණන් සමග එක් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. අපි සම දෙනාම නැගිට ස්වාමින් වහන්සේ ඒ පියාණන් වහන්සේගේ කාර්ය කරමින් උන්වහන්සේ අප සැමට ඒ අසීමිත ආදරය නිසාම දේව දරුවන් ලෙස ජීවත් වෙන්නට උන්වහන්සේ අපව කැඳවන්නේ ඒ සඳහා පැමිණෙන සියලු අභියෝග ප්‍රතික්ෂේප තනිවීම මේ නොයෙකුත් ආකාරයේ ඒ අර්බුදයන් හමුවේ නොසැලී විශ්වාසවන්තවම ජීවත් වෙන්නට අවශ්‍ය වරම්පතා යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවිදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දාන කළ මැනව ස්වාමිනී සිලෝ යහපති නාවිපති නප මුදාල මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය හා සැනසීම දෙන මෙන්ද අපි ආයදිමු. එවිට ඔබගේ කරුණාබර පෙහෙට ලැබ නිරතුරුම පවෙන් මෙදී සියලු කරදරයෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරවානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මග්නිසාරිය යත්‍රාගේ දේවාලයේ මහිමේදී සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකී ශ්‍රාවක නමත අවදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් අතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවටද විශේෂයෙන් අප රටටද අපගේ මුළු ලෝකයටද අපගේ මේ පවුල්වලටද සාමයේද සමගේද දානය කරන්න කරුණා කළ මැනව
වහන්සේ සදා කාලී වැඩවසන සේක රජකම් කරන සේක ස්වාමින් වහන්සගෙන සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපේ කෙනෙකාට සාමය පතමු සාමය වේ ලොවේ පව් හරින දේවාධිපාලකයන්නි අපට කරුණා කරලමිනව ලොවේ පව් හරින දේවාධිපාලකයන්නි අපට කරුණා කරලමිනව ලොවේ පව් හරින දේවාධිපාලකයන්නි අපට සාමය දෙන්නමිනව මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව්හරින තැනැන් වහන්සේ මෙන්න සියලු අභියෝග ප්‍රතික්ෂේපවීම් මැද ඒ පියාණන් වහන්සේගේ කාර්ය කරන්නට කැපවුණු තැනැන් වහන්සේ. උන්වහන්සේගේ දිව්‍ය භෝජනයෙන් පෝෂණය ලබන අප සියලු දෙනා භාග්‍යවන්තයෝ වෙමු. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළමිනව එවිට මාගේ ආත්මය සුවන්නේය. ශරීරය සදාකීර්ති කරා ගෙන යනසේක්ව. ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්‍යසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැතිවි. බෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේට අප පුදා අනුභව කළ මේ යාගික භෝජනයෙන් ලද ආරක්ෂා පිහිට කිසිවිටක අපගෙන් නිවත් නොකළ මැනව බුදුරු සහිත සැමදේ අපෙන් පළවා හැරීමට එමාගින් අපට හැකි වේවා. මේකේදී අපගේ ස්වාමීන් වන ජේසුස්කුසුන් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දේව මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමෙන් ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
Namo Mariyani Priyasade Punamangini Swami Mahanse Upagaleye Trinatulin Ashirvadalati Vahanseye Upagaleye Srikusei Paravanike Sushashirvadalatavume Santa Mariyani Devumayani Papi Apodesa Danutapre Marnavele Dityaknya Kalmenamami Jesu Namo Mariyani Priyasade Punamangini Swami Mahanse Upagaleye Pita putre aspis santu nam sri tugadetumen anvanseta so sraveva adiva amen darunithi padatta ananta kalayak veva amen Santa Kuruse Ade Alamin, Apesa Ranga Paravadeva, Apagate Swamini, Pitaget Putreaget, Spinto Santo Get, Namin Namin Jesu. Desu Pitai, Father.